විවසාය 2019 අධ්‍යාපනික සහ අලුයි ප්‍රදර්ශනය සිදු කෙරෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමිය අපි රැඳී සිටින්නේ. විවසාය 2019 අලවි හා අධ්‍යාපනික ප්‍රදර්ශනය සිදුවන ආකාරය පිළිබඳ අපි අහමු. සංවිධායක කමිටුව වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන නියෝජ්‍ය අධ්‍යක්ෂතුමාගේ මොකක්ද විවසාය 2019 අලවි හා අධ්‍යාපනික ප්‍රදර්ශනය තුළින් බලාපොරොත්තු වෙන අරමුණ? ඇත්තටම විවසාය 2019 අපි බලාපොරොත්තු වෙන්නේ මේකේ තේමා පාඨයම තියෙන්නේ රටවටා නිෂ්පාදන ලෝවට අලවියට කියලා. ඉතින් ඇත්තටම ඒකම තමයි වෙන්නේ. අපි කාලයක් තිස්සේ හඳුනාගත්ත ව්‍යාපාරිකයන් ඒගොල්ලන්ට අපි විවිධ වැඩසටහන් කරලා ඒගොල්ලෝ සංවර්ධනය කරනවා. සංවර්ධනය කරලා ඒගොල්ලන්ට මේකත් ඇත්තටම මේ අලවි උපක්‍රම කියලා දෙන අවස්ථාවක් විදිහට තමයි මේක මේ හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා මෙතනට තමන්ගේ භාණ්ඩ ඉදිරිපත් කරලා එකක් තමයි ඒව අලවි කරගන්න පුළුවන්. අනිත් එක තමයි කොහොමද අලවි කරනකොට පාරිභෝගික සත්කාරය කරන්නේ, පාරිභෝගිකය කතා කරන්නේ කොහොමද, කොහොමද හොඳ ඉදිරිපත් කිරීමක් කරන්නේ, අන්නේ ටික කියලා දෙන්න තමයි මේක කරන්නේ. ලංකාවේ දිස්ත්‍රික්ක 17-25 න්ම ඇවිල්ලා ඉන්නවා මෙතනට. දැන් මේකට තියෙන ප්‍රතිචාර කොහොමද ව්‍යවසායකයන්ගේ? ඇත්තටම ව්‍යවසායකයන් ප්‍රතිචාර ඉතාම උණුසුම්. මේ වෙනකොට මේ ඉතාම ඉහළම තත්ත්වය තියෙනවා. මේ වෙනකොට සමහර අයට දැන් ටිකට ඉස්සෙල්ලා කතා කළා එක්කෙනෙක්ගේ නයිජීරියාවට එයා ඇඳුම් අහන්නේ ඇඳුම් කෑලි 5000ක් ඉල්ලලා තියෙනවා. මේ දෙයා කියන මම මේ කොහොමද දෙන්නේ කියලා. ඒ වගේම තමයි දැන් දයාගමගේ ඇමතිතුමා ඇහිල්ලා ගියා. එතුමා අර හතු මැෂින් හදන ව්‍යාපාරිකට මැෂින් 50කට ඕඩරයක් දීලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ වගේ ඉතාම උණුසුම් හොඳ ප්‍රතිචාර තියෙනවා. හැමෝටම අවස්ථාව තියෙනවා. ඒ වගේම සමහරගේ අලවිය මේ වෙනකොටත් 1,2,3 පන්නලා තියෙනවා. ඉතාම හොඳයි. දැනට මේ විවසායට සම්බන්ධ වෙන්නේ සුළු පරිමාණයේ විවසායකයන්ද නැත්නම් මධ්‍යම පරිමාණයේද? මොන ආකාරයේ විවසායකයන්? ඇත්තට මෙතන සම්බන්ධ වෙන්නේ මධ්‍ය පරිමාණයට අඩු, ඒ කියන්නේ සුළු හා මධ්‍ය පරිමාණ අතර විවසායකයන් තමයි ඉන්නේ. මොකද ගම් මට්ටමේ නැගිටින හැට අවස්ථාවක් නැහැනේ. දැන් ඔබතුමාට පේනවා ඇති අර එහා පැත්තේ ඉන්න දඩයම් මට්ට කී නිෂ්පාදනය කරන එක්කෙනා මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ව්‍යවසායේ කැඳ විකුණපු එක්කෙනා. අද වෙනකොට එයා ප්‍රචාර කටයුතු වෙනකම්ම මිලියන 50කට වැඩිය වියදම් කරනවා. ඉතින් එයා ඇහිලා වෙනම දාගෙන ඉන්නවා. එයා ඊයේ අපිට මම හිතන්නේ වොයිස් කට් එකකුත් දුන්නා. ඉතාලම සාර්ථකව ඒ වගේ අවස්ථාව තමයි මේගොල්ලන්ට දෙන්නේ. අපි අවුරුදු 3ක් දීපුවාම මේ ව්‍යවසායට එන්නේ. එතනින් අපි අයින් කරනවා. හැබැයි එයා මෙතනින් යන්නේ දෙයක් අරගෙන ශේෂ්ත්‍රයට ගිහිල්ලා ඊට වැඩිය හොඳ දෙයක් ශේෂ්ත්‍රයේදී ඉදිරිපත් කරනවා. ඒ අවස්ථාව තියෙනවා. දැන් සාමාන්‍යයෙන් කියනවා ලංකාවේ හැම ගෘහයක්ම වෙළඳසලක්. හැබැයි ඔවුන් වෙළඳාම් කරන්න දන්නේ නැහැ කියලා. ඔබ එක වෙලාවකදී කියනවා PR එක අපි කියනවා මහජන සම්බන්ධතාව පිළිබඳවත් ඔවුන් ඇගයීමකට ලක් කරනවා කියලා. කොහොමද මේක කරන්නේ මේ ව්‍යවසාය සංවර්ධන ඇතුලේ? ඇත්තටම අපේ තියෙනවා අලවි කරන වැඩසටහන් කියලා. විශේෂයෙන් දැන් අපේ අය භාණ්ඩ නිෂ්පාදනය කළාට ඒක අලවි කරගන්න දන්නේ නැහැ. කිලිම කියන පාරිභෝගික සත්කාරය කියන එක දන්නේ නැහැ. ඉතින් අපි මේගොල්ලන්ට හුරු කරනවා කොහොමද කස්ටමර් කෙනෙක් ටැකල් කරනවා කියන්නේ. කස්ටමර් කෙනෙක් කොහොමද තමන්ට ඕන විදිහට හසුරුව ගන්නෙ. ඉතින් ඒක අපි කියලා දෙනවා. ඇත්තටම ඒක කියලා දෙන විවිධ වැඩසටහන් වලින් කියලා දෙනවා. දැන් මේවයිනුත් කරන්නේ මේ ඇත්තටම මේකත් එක්තරා වැඩසටහනක් මේකත්. නැත්නම් මේ අලවි ප්‍රදර්ශනයක් කිව්වට ව්‍යවසායකින්ට මේ අවස්ථාවක් කොහොමද මේ දේ කරන්න කියන එක. දැන් ගියසරේ අලවි පොලට ආපු අය නිකම්ම ආවේ. හැබැයි මේසරේ ඇවිල්ලා ඉන්නවා ඊට වැඩි ලස්සනට තමන්ගේ ස්ටෝල් එක හදාගෙන ඉදිරිපත් කිරීම හොඳට කරනවා. ඒගොල්ලෝ අඳින පළඳින එක පවා, කොණ්ඩේ කපන එක පවා, කතා කරන එක පවා ඉතින් අපි හුරු කරනවා. දැන් ඔබතුමා කිව්වා වගේ ගෘහයක් කියන්නේ ඇත්තටම වෙළඳසැලක් තමයි. නමුත් ඒ වෙළඳසැලට දැන් කස්ටමර් ඉස් ප්‍රොෆිට් කියලානේ දැන් කියන්නේ. පාරිභෝගිකයන්ට ලාභයයි. එතකොට තමන්ගේ කුටියට නැත්නම් තමන්ගේ ව්‍යාපාරික ආයතන තමන්ගේ නිෂ්පාදනය ගන්න පාරිභෝගිකයන් ලාභ දෙන්න බලාගෙන. ඉතින් ලාභ ගන්න කස්ටමර් පාරිභෝගික මේ ව්‍යවසායකයා දැනගන්න ඕනේ. ඉතින් ඒක අපි කියලා දෙනවා මෙතනදී. 2018 ව්‍යවසාය ප්‍රදර්ශනයේ තිබුණා. මේකෙන් හඳුනාගත් ව්‍යවසායකයන් මේ වෙනකොට මොන වගේ තැන්වල ඉන්නවද? ඇත්තටම දැන් සමහර ව්‍යවසායකයෝ මේ වෙනකොට ඉතා ඉහළ මට්ටමට ගිහලා සමහර අය يعني විදේශ රටවලට අපනයනය කරනවා. මේ සමහර අය දේශීය වශයෙන් ඉහළට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට පිටරටින් නිෂ්පාදන වලට ඕඩර් ඇහිලා තියෙනවා. ඉතින් ඇත්තටම ඉතා ඉහළ මට්ටමක ඉන්න අය ඉන්නවා. හුඟක්ම ඉහළ මට්ටමක ඉන්නවා. ඒ වගේම තමයි මෙතන තියෙන විශේෂත්වයක් තමයි අර ගම් මට්ටමේ නිෂ්පාදන මේ වගේ තැනකට එන්න අවස්ථාව නැහැනේ. ඒ අවස්ථාව ආපු එකෙන් ඒගොල්ල ප්‍රයෝජන අරගෙන ඒ වගේ නිෂ්පාදන මේ අර වගේ يعني විශේෂ ස්ථාන වලට ගිහිල්ලා අලවි කරන්න හුරු වෙලා තියෙනවා. ඒවෙන් හුඟක් ප්‍රතිඵල අරගෙන තියෙනවා ඒගොල්ලෝ.
ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ජනතාවගේ ප්‍රතිචාර කොහොමද මේ දවස් දෙක ඇතුළත? ඇත්තටම දැන් මේ මම අහගෙන මේ දැන් ටිකට ඉස්සෙල්ලා එක්කෙනෙක් කියනවා මේක බැයිද මාස 3කට වගේ වරක් මෙහෙ කරන්න බැයිද කියලා අහනවා. ඒ කියන්නේ ඒ තරම් එකක් තමයි විවිධ දේවල් තියෙනවා මෙතන. කුටි 300 ගාණක් තියෙනවා. මේ 300 ගානේ ආහාර, ඇඳුම්, පැළඳුම්, එතනින් ගියාම යන්ත්‍ර සූත්‍ර, උපකරණ මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් පාරිභෝගිකය හරි කැමැත්තෙන් ඉන්නවා මේ දැන් මේවසහා එනවා කිව්වහම. දැන් ඉස්සර නම් අපි පුදුම වෙහෙසක් ගත්තේ මේක මේ කරන්න. ඇත්තටම මේ මාධ්‍ය වුණත් අපි බොහොම අමාරුවෙන් මේ ගත්තේ මෙහාට. නමුත් අද වෙනකොට ඊට ගොඩාක් එහාට ගිහිල්ලා දැන් මේ වෙනකොට මම හිතන්නේ 10-15,000ක් අද උදේ වෙනකොටත් දැන් බල්ලා ඉවර කරලා තියෙනවා. අපිට දැන් මෙතන තියෙනවා අර රැපල් එකක් අදිනවා. ඒකෙන් අපිට ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. ඒක හන්ද හොඳ ප්‍රතිචාරයක් තියෙනවා පාරිභෝගිකයන්ගේ. දැන් සාමාන්‍ය කාරණයක් තමයි රාජ්‍ය සේවාව තුළදී කාර්යක්ෂම සේවාවක් සිදු වෙන්නේ නැහැ කියලා. හැබැයි ඔබ ඇතුළු කණ්ඩායම මේකෙන් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඔබට පෞද්ගලිකාංශය වගේම සහ ඊටත් වැඩියෙන් ඉතාම හොඳින් සංවිධාන කටයුතු සහ ප්‍රදර්ශන කරන්න පුළුවන් කියන කාරණය. ඇත්තටම ඒක අපි පිළිගන්නවා. මොකද පෞද්ගලික අංශයට වැඩි අපිට වැඩ කරන්න පුළුවන්. අපේ නිලධාරීන් අපි ටීම් එකක් විදිහට වැඩ කරනවා. මොකද අපේ අධ්‍යක්ෂතුමා ප්‍රමුඛ අතරම එතුමාගේ මෙහෙයවීමෙන් එතුමා නව අදහස් දෙමින් කණ්ඩායම හසුරුවමින් ඉතා ඉහළට අරගෙන ඉඳන් දැන් අපි අර ටීම් එකක් විදිහට වැඩ කරන්නේ. දැන් මෙතන සමහරලාවට මෙතනට එන්න ඉස්සෙල්ලා ඉඳන් මේ වැඩේ පටන් ගත්තා. අපි ගිය 2018 ව්‍යවසාය ඉවර වෙච්ච දවස් තමයි 2019 ව්‍යවසාය පටන් ගත්තේ. දැන් 2019 ඉවර වෙනකොටම අපි මෙහෙ බුක් කරලා පටන් ගන්නවා 2020. ඉතින් ඒක හන්ද අපි ටීම් එකක් විදිහට වැඩ කරන්නේ. ඒ වැඩ පටන් ගත්තේ ගිය අවුරුද්දේ ඉඳන්. ඉතින් ඒ වෙනකන් හොඳ ව්‍යවසායකෝ තෝරලා හදලා ඒගොල්ලන්ට අඩුපාඩු කියලා දීලා වෙනස්කම් කරලා තමයි මෙතනට එවන්නේ. ඉතින් ඒක හන්ද හොඳ වැඩසටහනක් යනවා. ඒක හන්ද මං හිතන්නේ අපෙන් වෙන සේවයේ අපි හරි ආඩම්බරයි. අපි රජයේ සේවයේ මොකද අපිට දැන් ගමකට පාරක් හදනවට වැඩිය ව්‍යවසායකෙක් හැදුවොත් එයා රස්සා දෙයි. දැන් පාර කැඩුණොත් මිනිස්සු එනවා අනේ මේ පාර හදලා දෙන්න කියලා නිලධාරින්ට කියන්නේ. හැබැයි ව්‍යවසායක එක සැරයක් දෙසරයක් එයි. තුන්වැනි සැරේ අපි බහිමු පාරට කියලා පාර හදායි ඒගොල්ලෝ. පාර නිකන් හැදෙනවා. ඒතකොට අර මිනිස්සුත් බහිනවා ව්‍යාපාර නැති වුණොත් පාර නැති වෙන එකන්ද මේ ව්‍යාපාරේ නැති වෙනවා පාර නැති වුණොත් ඒක හන්ද අපි පාර හදමු කියලා ඒගොල්ලෝ හදනවා. අපිට එහෙම අත්දැකීම් තියෙනවා. මිනිස්සු කරගන්නවා. ඉතින් මම හිතන්නේ අපේ උපක්‍රම වෙනස් වෙන්න ඕනි මේ සංවර්ධනයට මෙවැනි ව්‍යවසායකයන්. ඇත්තටම ව්‍යවසාය කියන්නේ දැන් කුඩා ව්‍යාපාර 60%කට වැඩිය රස්සා දීලා තියෙන කුඩා ව්‍යාපාරිනේ. දැන් මෙතනම ඉන්න අයගේ සේවකව 5, 6, 10, 15 ඒ වගේ ඉන්න අය වැඩි හරියක් ඉන්නේ. ඉතින් කර්මාන්තශාලාවක් දැම්මා වගේ තමයි. ඒක හොඳ මේ අවස්ථාවක් තියෙනවා මේකෙන්. කුඩා ව්‍යාපාර සංවර්ධනාංශයේ අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔබේ ජනතාවට දෙන්න පරිවිනේ කුමක්ද? ඇත්තටම මම කියන්නේ ඔබ කොහොම හරි පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න. අපේ නිලධාරි ඉන්න ප්‍රාදේශීයලිකම් කොට්ටාස මට්ටමටම ගිහිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ හම්බෙන්න ගිහිල්ලා. ඒගොල්ලෝ එක කතා කරන්න. එතකොට ඔබට අවශ්‍ය සියලු පහසුකම් උපදෙස් සහාය ඔක්කොම ලබා දෙයි. මොකද සමහරලාට දැන් මේ කුටි ඇතුළෙම ඉන්නවා. සමහරලා මේ මට හම්බුණා කීප දෙනෙක්ම උපාධිධාරීන් ඉන්නවා. සමහර අය එනවා මොරටු කැම්පස් එකේ විශේෂ උපාධි කරපු අය ඉන්නවා. ඒගොල්ලොත් ඇහිලා මෙතන බඩු විකුණනවා. ඉතින් මම කතා කරපුවාම තේරෙනවා රස්සාවක් කරන රැඩිය කොච්චරද මේකෙන්. ඒගොල්ලන්ගේ මොකද අපේ බලාපොරොත්තු තියෙනවනේ ජීවිතේ. අඩු ගානේ තරුණයෙක් වුණොත් වාහනයක් ගන්න නේද? ඒ වගේම ගෙයක් දොරක් හදාගන්න. ඉතින් රස්සාවක් කරලා අපිට පුළුවන් වෙයිද එහෙම දෙයක් කරන්න? කොච්චර කල් ඉන්න වෙයිද? නමුත් මෙතන ආපු ඇවිල්ලා ඉන්නත් වාහන වලින් ඒගොල්ලොම ගත්ත වාහන වලින් ඒක හින්දා මම තරුණ තරුණියන්ට සියලුම රටේ ජනතාවට ආරාධනා කරනවා එන්න ව්‍යාපාරයක් කරන්න. කුඩා ව්‍යාපාර සංවර්ධනංශයේ ඔබ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා ප්‍රාදේශීයලකම් කොට්ටාස මට්ටමෙන්ම උදව් කරන්න. අපිට හැකි සෑම උදව්වක්ම ලබා දීලා ඕගොල්ලෝ මේ වගේ තැන් වලට ගෙනහල්ලා ඉහළට ගන්න අපි උදව් කරනවා. බොහොම සතුටින් නෙක්ස්ට් මීඩියා කණ්ඩායම වෙනුවෙන් 2019 අලවිහා අධ්‍යාපනික ප්‍රදර්ශනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව පරිසරයේ සිට මේ අවස්ථාවට සහභාගී වුණ කුඩා ව්‍යාපාර සංවර්ධනංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමාට නෙක්ස්ට් මීඩියා කණ්ඩායම වෙනුවෙන් අපේ ස්තුතිය පුද කරනවා.